දෝෂණයේ භංශාව නාස්තය කක්‍රමිතා සහ අකාරක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙල්වැකය දැන්විෂෙයා අදලියන්නේ හාරසිය දා හතර වැනි ටෙලිවැැකිය. ඒ අපලියු ටෙලිවැැකේ ඔබට මතකඇති. දුපත් රටක විශ්්‍රාමික මහඋන්දලව නත්තුවට වැ කරන මුදලනේද. අද වනට රටේ නායබර හොඳටහගන්න අදවන විට රටේ නයබර ඇමெරිකානු ඩොලබිලියන. හොඳේ බිලියන හරි සය පැනලා ඉවරයි. වික්‍රමසිංහ ඉදිරිපත් කළ මේ හැත්ත අටවෙනි අයවැය ඇතුළෙත් ඇත්තේ නාය අයවැත්. Naya ayewayak නයගන්න මේ පාලකින් සත්ත පහක බයක් නෑ හොඳේ නයගන්න සත්ත පහක බයක් නෑ. ඒකට හේතුවක්තිේනවා. ඒ අය අය අරගෙන නිගන් තමන්ගේ පොකොට්ටුවෙන් වියදං කලා වගේ තමන් රටහැදුව වගේ කියලා පෙන්නලා පැරදිලා ගෙදරයනවා. හරිද අර මහ අයකන්ද සදා කාලිකෝම දින්නපතා දිනපතා අවුරදුපතා මේරටේ ජනතාවගේ කරපිට වැටමින් වැටමින් තිබෙන. හොදේ ඒ තමයි දැන් ඇමරිකා ඩොල බිලියන ස පැල්. තියෙ ඒත් බයනෑයි තවත් මේ උන්දලා නයගන්න. හුන්දේ උදලා ගෙදරගියා කියලා ආයේ ඒ අයියට පාඩුවකුත් නැහැනේ. විශේෂයෙන්ම විශ්්‍රාමික ජනාධිපතිලට ගෙදරගියත් කල්ල මරේ. හරිද මැරෙනකං රටේ ජනතාවගේ බදුසල්ලිවලින් සුරසැප්. ? ඉන්නකනුත් රටකාල යන්නේ ගියාට පස්සෙත් සැප. එක් දහස් වනස්සේ අසූ හයේ ඔය අංක හතරදරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව තමයි මේ විශ්්‍රාමික ජනාධිපතිවරුන්ට හා, ඔවුන් මියගේ පසු බිරිඳට හෝ ස්වාවිපුරුෂයට විධහිමිකම් ලැබන්නේ. එකක් ලිවිය යුතුයි, මෙරටේ ජනාධිපතිවරුන් අතුරින්. විශ්‍රරාම ගේ පසු රජයේ නිවසක් ලබාගත්තේ නැත්තේ JRර් ජයවර්ධන පමණයි. ඔහු විශ්්‍රාමගේ පසු වෝඩ් පෙදෙසෙ පිහිටි හෝගේ පෞද්ගලික නිවසනු බ්‍රේමාවලට වෙලා ජීවත් වනනා. ඒ විතරක්නමෙයි හුගේ අභාාවෙන් පසු ඒ දේපල රජයට ලැබෙන විදිහටයි කටයුතු කරලා තිබනේ තඒව ඔහගේ පෞද්ගලික දේපල. ඔහුගේ විශ්්‍රාම වැටම පවා ජයවර්ධන අරමුදලට බැර කරලා තිබුණා. හරිද නමුත් ඊට පසු ජනාධිපති වෙලා. විශ්්‍රාම ගිය අයගේ විශ්‍රාම නඩත්තු ඇසුවතුන් ඔබට පුදුම හිතේ විಹොන්දೆ औ! ජයාර් ජෑවර්ධනගෙන් පසු විශ්්‍රාමික ජනාධිපතිවරුන් ඇත්තටම විශ්්‍රාමගයාට පසු රජ සැපට ඉන්න අවශ්‍ය පහසුකම් තනතුරේ සිටියදිම්ම සහස් කරගත්ත පහත් උත්සාහයන් අවස්ථාත් එම්ඹට තියෙන හොදේ ඒ සමහර තුට්ටු දෙකේ වැඩ හොඳ වෙලාවට ගරු අධිකරන තිීන්දු නිසා ආපස්සට හරවගට සිදුව. නහරිය අපි බලුම් පිළිවලට ජ්‍යයාර් ජයවර්ධන. කිසිම නිලිවසක් ගත්තෙ නෑ. විශ්්‍රාම වැටුපත් ජයවර්ධන පද පරිත්්‍යයාග කළා විශ්්‍රරාම ගියාට පසු කාර්යමාන්ඩලයක් අරගෙනත් නෑ ලේකම්වරයෙකු පමයිඉඳ ලා තියන්නේ හොඳේ ඒේට පස්සේ බලමු දෙවනි විදාායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගාතනයට ලක්වුණා. බිරිද හේම ප්‍රවදාසට මුලින්ම ලැබුණේ ස්ටෑන් මෝ චන්ද්‍රවන්ගේ පිහිටි නිවස. පසුව ග්‍රගරිමාවතේ නිවසක් ලැබුණ. අදවෙනකං ඒ සියලු වර්ප්‍රසාද ලැබිෙනෝ. DV. විජේතුන්ග. තුන්මන විදාායක ජනාධිපති, කෙට්ි කලක් තමයි ජනාධිපති දුරේ රාජකාරි කලේ විශ්්‍රාම ගැනීමෙන් පසු පැජට් පාරය පිහිටි රජේ නිවසේ ජීවත් වනා. හොඳේ ඉළකට චන්ද්‍රිකා බන්්ඩාරණායක කුමමාර්තුන්ග. සිව්වන විධායක ජනාධිපතිනය. කොළඹ හත නිදහ ස්මාවතය පිහිටි නිවසක් මේ විශ්්‍රාමික ජීවිතය ගතකරට තෝරගෙන තිබෙන හොඳේ අදත් ඒකෙ තමයි ඇ ජීවත්වෙන්නේ හැබයි ඇඒ ජනාධිපතිව සිටියද මරු වැඩක් කරන්නට හැදවා. ඒ තමයි පාර්ලිමේන්තුව ආසන්නේ පිහිටි අකර භාගයක අවටිනා ඉඩමක ඉදිකරමින් තිබූ මන්දිරයක් තම නිල විශ්්‍රාමික නිවස බෞ්ට පත්කරගන්නට උත්සාහ කලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවකින් ඒක. වැැලකුණා හොදේ ඉළඟට පස්ව වන විදාායක ජනාධිපති මහින්ද රාජ පක්ෂ. විශ්රාමයාාවෙන් පසු කොළම්ඹ හත විජෙරාමේ සුපිරි නිවසක ජීවත්වෙනවා ඒක අලුත්වැඩියාවට විතර කෝටි ගානක් වියදම් කලා හොදේ ඔය ඉහල මාලේයටයන් විදිලි සෝපානයක් එකනනි ලිෆ්ට එකක් කහෙමත් හයි කලා හරි ඉළඟට හයවන විදායක ජනාධිපති මෛත්‍රපාල සිරි සේන. අමාත්‍යවරුන් දෙදනෙකු ජීවත් වූ නිවාස දෙකක් එකට එකතු කරලා ඔය පැජට් පාරය නිවස මේවි ශ්‍රා හම ජීවත්වෙන තැන බවට පත්කරගන්ට උත්සහ කලා හොදේ අලුත් වැඩියාවට විතරක් රුපියල් මිලියනෙ කසි අසුවක් විතර ෑකල බවට ඒ කාලේ වාර්තා වුණා හොන්දේ ඔහු කියන්නේ ඔහු ඒ ඇනෙ මේ මෛත්‍රපාල සිරිසේන ජනාධිපතිව සිටියදිම තමයි මේගේම ගහන්ට හැදවේ නමුත් අන්තීමට අධිකරන තීන්දුවකින් ඒ නිවස ලැබුණේ නෑ දැන් කොළම්ඹ නිලනිවස ජීවත්යේෙන හොන්දේ ඉල්ළඟට ගෝට අබේ රාජ පක්ෂ හත්වන විදාහයක ජානාතිපති නේද. ම නිලකාලේයටත් පෙර රට මහා ආගාදයකට ඇදල දාල පැල්ලගිහින් අයාවනේද. රට මහා ආගාදයකට ඇදල දාල පැල්ලගිහිල්ල අයාව. ඒත් විශ්‍රමික ජනාධිපතිකෙනෙකොට හිමි සියලු දේ. ඒක ඇන්න නිලනිවසක් සමගාරක්ෂක දැසි දැස්සන් යානවාහන සියල්ලොහොට ලැබි තියනවා. අර්ද ඇත්තටම අපට නිෂ්පාධන ආර්ථිකයක් නෑන අපිට නිෂ්පාදන ආර්ථිකයක් නෑ පේනතෙක්මානෙක එක හදාගන්ට උත්සාහයකුත් නෑ මේ අයවැයනුත් පෙන්නුම් කළේ නාය නාය නාය. නේද නැත්තං විකුණා දැමීම විකුණ නොෝ විකුණ නවා. ඔච්චරයිනෙන් එහෙව රටක ජනතාවගේ නේද ජනතාවගේ හරමුලටම බදුගහන ගමන්. මේ විදිහට බංකොල්ලො තරටක දේශපාලලක්නින් සුර සැපවිඳීම මොන තරම් සදාචාර සම්පන්නදි කියලා හිත ලබලන්ට කියලා. රටට ආදරේ ඇති රටවැසියන්ගේෙන් පුරවැසියන්ගෙන් ටෙලිවැැකිය අද ඉල්ලා සිටිනව.